අයිබෝන් කියල පිළිගන්නවා එසල් කීක් ඩිඩි චැනල් එකෙන් මඟට කියල දෙන්න මේ වගේ ෆොට එකක් කොහොමද ෆොටෝෂොප්ෙන් හදාගන්න කියලා. ෆොටෝෂොප් ඕපන් කරගන්නවා. මෙතන ෆයිල් ගිහිල්ලා නිව් ඕපන් කරගන්නවා. අපිට මෙතන 1230x630 දාලා මෙතන 1230 දාන්න, මෙතන 630 දාන්න. හරිද, මම මේක ඕකේ කරගන්නවා. හරි බලමු කොහොමද දැන් මට ඕනේ ෆොටෝස් ටික මගේ ඇඩ් කරගන්න කියලා. මෙතනින් ඕපන් ගියා. මම ෆෝල්ඩර් හදලා මට අවශ්‍ය ෆොටෝස් ටික මම මේ හදන්නේ YouTube එකකට, YouTube channel එකට වීඩියෝ එකක් අපි හදලා දානවා. ඒකේ කොහමද ෆොටෝ එකක් හදලා අපිට ඇඩ් කරගන්න පුළුවන්? අපි Facebook එකට දාන්න පුළුවන් මේක. දැන් YouTube එක හරහාම මේක ෆොටෝ එක දාගන්න පුළුවන්. ඒක කොහොමද Photoshop එකෙන් හදාගන්නේ කියලා. ඔව්, දැන් මට අවශ්‍ය ෆොටෝස් ටික මම ඕපන් කරගත්තා මෙතනින්. ඊට පස්සේ අපි මෙතනින් මූ ටූල් එක දාලා අපි දැන් ෆොටෝ එක හදන තැන් අපි මේ මූව් කරගන්නවා. අපි දැන් මේ ෆොටෝ එක එතනට ඇඩ් කරගන්න අපිට අවශ්‍ය තැනට. මේ ෆොටෝ ෆොටෝ එක ඉස්සෙල්ලා දාගනිමු. අපි දැන් මේ ෆොටෝ එක අපිට අවශ්‍ය ගන්නට අපි මේක සයිස් කරගමු, රිසයිස් කරගමු. කන්ට්‍රෝල් එක ටී එක යොබලා මේක හදාගන්න පුළුවන්.
දැන් අපිට අවශ්‍ය විදිහට මේ ෆොටෝස් දෙක අපි එතනට ඇඩ් කරගත්තා. අපිට මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ ලොක් එක කරලා තමයි අපි ගයින් කරගන්නවා. අපිට ඉස්සරහට වීඩියෝ එක කරගෙන යන්න පුළුවන් එහෙමයි. අපි බලමු අපි බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක මේ අපිට ක්ලික් කරලා ඇතින් බ්ලෙන්ඩින් ඔප්ෂන් දාගන්නවා. එදාගෙන ඉවරලා දැන් අපිට මේකේ කලර් එක වෙනස් කරගන්න ඕනේ. ඉතින් මෙතන කලර් ඕලි කියන මේක ක්ලික් කරලා එතන අපිට මෙතන මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක රතු පාට වුණා. ඊට පස්සේ අපිට අවශ්‍ය කලර් එක මෙතනින් හදා ගන්න පුළුවන්. බලමු මට හිතෙන පාට හොඳයි කියලා තියෙන පාට මම මෙතෙන් සිලෙක්ට් කරගන්නවා. දාගන්න ඕනේ. අපි බලමු මේක කොහොමද ටයිප් කරගන්න කියලා. මම මේක ඩී වර්ස් වලින් දාලා ටයිප් කරනවා. මෙතනින් ෆොන්ට් එක වෙනස් කරගන්නවා. බලමු මම මේ ටික ටයිප් කළා. අපිට මේ ඕන තැනක අවශ්‍ය දැන් ඉංග්‍රීසි සිංහල ඕන විදිහට ටයිප් කරන්න පුළුවන්. අපිට මෙතන උඩින් ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලත් ඒක ඔයාලට අවශ්‍ය ඕන විදිහට මේ එක වෙනස් කරගන්න. අපිට මේක ඕනිකා අපිට ඕනිකාන්ට රීසයිස් කරන්න පුළුවන්. මේ YouTube කියන ෆ්‍රොන්ට් එක රතු පාට කරගත්තා. ඒ මෙතන අපිට ඕනේ අපුරු ටික එතන හයිලයිට් කරලා එතන කලර් එක වෙනස් කරගන්න පුළුවන්.
බලන්න ඊට පස්සේ මේ text layer එක select කරලා අපි ඉස්සෙල්ලා වගේ blending option ගිහිල්ලා අර මේ අපි මෙතන ඔප්ෂන් එක ගිහිල්ලා ඔප්ෂන් එක ගිහිල්ලා අපි මේ අකුර වල ෆ්‍රොන්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් අපි මේ විදිහට හදා ගන්නවා. ඔයාලට කැමති සයිස් එකක් හදා ගන්න. තස්සම මට ඕනේ කලර් එක මෙතනින් දාගත්තා. මෙතන මම ලේයර් දෙකකට හදාගෙන ඊට පස්සේ අනිත් ටෙක්ස්ට් එකත් අපි සිලෙක්ට් කළා. එතනත් අර අපි සලෝගෙන් බ්ලෙන්ඩින් ඔප්ෂන් දාලා අපිට ඕන විදිහට මෙතන වෙනස් කර ගන්නවා. අපිට අවශ්‍ය කලර් එක දාගෙන ඒක හදා ගන්නවා. ඊට පස්සේ බලමු අපි මේ වගේ YouTube මෙතනින් ඕපන් කර ගන්නවා. ඊට මෙතන quick selection tool එකට ගිහිල්ලා අපි මේක අපිට අවශ්‍ය ටික විතර select කරගෙන අපි මේක අතනට move කර ගන්නවා. දැන් මෙතන මේ අපි දාපු icon එක මෙතන මේ අර photo එක යටට ගිහිල්ලා දිනවා. අපි මේක මෙතන උඩටම දා ගන්න මේ icon එක. ඊට පස්සේ අපි අවශ්‍ය ගානට අවශ්‍ය දැන් තියලා මේක resize කර ගන්නවා. හරි වැඩෙත් හරි. අර අපි දැන් මේ ෆොටෝ එක සේව් කර ගන්නවා. මම සේව් ඇස් දෙනවා. ඊට පස්සේ අපි ෆයිල් නේම් එකට මොකක් කරේ අපිට කැමති මෙතනට මොකක් කරලා ටයිප් කරනවා. ඊට පස්සේ මම මේක ඩෙස්ක්ටොප් එකේ සේව් කර ගන්නවා. ඊට පස්සේ මතන මම දෙන මෙතන JPG වලට හරි බලන්න ඔයාලට මම හදපු වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න. මොන හරි ප්‍රශ්න තිබ්බොත් මට comment එකක් දාන්න. මම ඔසුබ දවසක් ඔයාලට තවත් වීඩියෝ එකකින් හමු වෙමු.